ඊළඟ සූත්‍රයේ පංච ධන විග්‍රහ කරනවා පංචමානි වික්කේ ධනානි කතමානි පංච පංච ධන ධන පහක් තියෙනවා සද්ධා ධන සීල ධන සුත ධන ඡාග ධන පඤ්ඤා ධන අර ටිකම ධනේ හැටියට විග්‍රහ කරනවා කතමංජ වික්කේ සද්ධා ධන මොකද්ද සද්ධා ධනය ඉද වික්කේ අරිය ශාවකෝ සද්දෝ හෝති ආර්ය ශාවකයා සද්ධාවන්තයි සද්ධාති තථාගතස්ස බෝධි අපි කලින් කතා කරා සද්ධාව මොකද්ද බුදුරන් වහන්සේගේ අවබෝධයයි ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ. එතකොට මේ මොකද්ද ඉතිපිසෝ භගවා කියන්නේ? බුදුරන් වහන්සේගේ අවබෝධය. මේක කියනවා සද්ධා ධනිය. කතමංජ වික්කවේ සීල ධන. මොකද්ද මේ සීල ධනිය කියන්නේ? ඉත වික්කේ ආර්ය ශාවකෝ. ආර්ය ශාවකය ආර්ය ශාවකය කලින් සූත්‍රය අපි කතා කරේ. ආරිකාන්ත භවින් යුක්තව පන්සිල් රකින්න එක කියනවා සීල ධනිය. ආර්ය ශාවකය ආරේකාන්ත සීලයෙන් යුක්තව පන්සිල් රකින්නේ. ඉතින් මේ ආර්ය ශාවකෝ පාණාති පාත පටිරිතු. මොකද කලින් කීයේදී ලස්සනට පැහැදිලි වුණා. ඊළඟට සුත ධනේ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ ආර්ය ශාවකයා බුදුරන් වහන්සේගේ ධර්මයේ ඉගෙනගෙන සුතා තථා පටිසාපරචිතා මනසානුපෙක්කිතා දිට්ඨියා සුප්පටි වෙද්දා. ඒ කියන්නේ සුතේ කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම සුතේ කියලා කියන්නේ පින්වතුනි නිකන් ඉගෙන ගත්ත එක තරම් නෙමෙයි. ඇහුවා ධාරණය කරගත්තා වචනයෙන් ප්‍රගුණ කරා මනසින් කල්පනා කරා දෘෂ්ටි වශයෙන් ඉරවුල් වුණා මෙන්න මේකට කියනවා ශ්‍රුතය කියලා. එතකින්ම ශ්‍රුතය එතෙක් උන්නත්තම් ශ්‍රුතය නෑ. ඒකට කියන්න වෙන්නේ ගිරවා දන්නා දෙය කියලා. ඒ කියන්නේ ගිරවට පුළුවන් නේ කටපාඩම් කරගන්න. දැන් ගිරවටත් ඔන්න පංච උපාදාන කතමාච වික්කේ පංච උපාදාන ඛණ්ඩයි තිරූපම රූප පාදානක්ඛන්‍දෝ වේදනා උපාදානක්ඛන්‍දෝ කියලා ගිරවට කිව්වොත් එහෙම ආවෝ කියනවා කතමාජ බික්කේ පංච පාදානක්ඛන්‍දා රූප පාදානක්ඛන්‍දෝ කියලා ගිරවට කියනවා. ඒ කියන්නේ සුතේ කියන්නේ ගිරව දරා ගන්න එක නෙමෙයි. සුතේ කියන්නේ සුතා දතා වචසා බලචිතා මනසාන පෙක්කිතා දිට්ඨියා සුප්පටි විද්දා දක්වාම සුතය. එතකන් සුතය නැත්තම් ගිරවාගේ සුතේ තමයි තියෙන්නේ. මේ ආර්ය ශ්‍රාවකයාගේ සුතේ. ඊළඟට බුදුරණන් වහන්සේ පෙන්නනවා ඒක තමයි සුත ධනෙ සද්ධා ධනෙ සීල ධනෙ සුත ධනෙ ඡාග ධනෙ ඉද බික්කේ අරිය ශාවක විගත මාලෝ මච්චරිය චිතස අගාරං අජ්ජවසති ත්‍යාග ධනෙ කියන්නේ ආර්ය ශාවකයා මසුරුමල දුරු කරලා අතහරින්න බලාගෙන ඉන්නේ කියනවා. ආර්ය ශාවකයාගේ ලක්ෂණ ආර්ය ශාවකයාගේ ස්වභාවය තමයි මසුරුමල දුරු කරලා දන් දෙන්න අත සෝදගෙන ඉන්නවා. දන් දීමේ ඇලිලා මෙන්න මේ අය ඉල්ලී එයාගෙන් ඉල්ලීමට සුදුසුයි. දන් බෙදීමේ ඇලිච්ච කෙනෙක් අන්න එයාට කියනවා ඡාග ධනෙන් කියලා. එහෙනම් ප්‍රඥා ධනෙ. කතමාජ වික්කේ පඤ්ඤා ධන. ඉද වික්කේ අරිය ශාවක පඤ්ඤාවල් උද්‍යත්ත ගාමිනී ප්‍රඥා. ප්‍රඥායි නුක්තයි පංච පාස්කන්ධේ උදය වය දකින නුවණ. ඒක කියනවා පඤ්ඤා ධනෙ. ඉමානිකෝ වික්කේ පංච ධනානි මෙයි පංච ධනෙ. යස්ස සද්ධා තථාගතේ අචලා සුප්පතිට්ඨිතා. සීලංච යස්ස කල්යාණං අරියකන්තං පසංසිතා. යම් කිසි කෙනෙක් ශ්‍රද්ධාවන්තේ තථාගතයන් වහන්සේ කෙරෙහි බුදුරන් වහන්සේ කෙරෙහි අචලාසුප්පත්තිතා සෙලවෙන් නැති මනා ශ්‍රද්ධාවෙන් යුක්තයි නා. සීලංච යස්ස කල්යාණං කල්යාණ වූ ආර්යයන් වහන්සේලා ප්‍රශංසා කරන විදිහට සීලයෙන් යුක්ත නම් ඈ ආර්යයන් වහන්සේලා පසසුන් ලබන්නා වූ ආර්යකාන්ත සීලයෙන් යුක්තයි නම් සංඝේ ප්‍රසාදේ යස්සත්ති උජ්ජ භූතංච දසන සංඝයා කෙරෙහි ප්‍රසාදයක් තියෙනවා. උද්භූතං ඍජූ දාර්ශනිකින් යුක්තයි. ඒ කියන්නේ ධර්ම අවබෝධයකින් යුක්ත. අදලිද්දෝදිතං ඔහු දිලිදු නැ. අමෝගං තස ජීවිතං මේ ජීවිතේ හිස් නැ. එතකොට නොදිලු දිලිදු නැති හිස් නැති ජීවිතේ තමයි ඒ කතා කරේ. තස්මහ සද්ධාංච සීලංච යම් කිසි කෙනෙක් මේ විදිහට ශ්‍රද්ධාවෙන් උ සීලයෙන් පසාදංච ඒ වගේම ප්‍රසාදයෙන් යුක්තව ධම්ම දසනං ධර්මයේ දකිමින් වාසය කරනවන අනියුංජිත මේදාවි සරං බුද්ධහාන සාසන අන්න යා නිතරම බුදුරන් වහන්සේගේ සාසනයේ සිහි කරන්නේ කියලා බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා.